තවත් ලස්සන දවසක ආරම්භයක්. අද සෙනසුරාදා දවසක්. නිවාඩු දවසක් වුණාට චූටි වැඩ වගයක් කරගෙන කැම්පස් එකට යන්න වෙනවා. ඉතින් ඒ යන ගමන් මට හිතුණා මගේ කැම්පස් එක ඔයාලට පෙන්නුවත් හොඳයි කියලා. එලවස් කරන නංගිලා මල්ලිලා ගොඩක් දෙනෙක් ආසාවෙන් යන්න බලන් ඉන්න තැනක්නේ යුනිවර්සිටි එක කියලා කියන්නේ. ඉතින් මමත් ගොඩාක් ආසාවෙන් බලන් ඉඳලා ගොඩාක් අමාරුවෙන් ආපු ගමනක අන්තිම නැවතුම. ඉතින් ඒ නැවතුම මොන වගේද කියලා අද මම ඔයාලට පෙන්වන්න. කුමරිය රුහුණ විශ්වවිද්‍යාලය තාක්ෂණ පීඨය. මේ තියන්නේ මගේ නැවතුම. රුහුණ විශ්වවිද්‍යාලය තාක්ෂණ පීඨය කියලා කියන්නේ මට දැනෙන විදිහට වෙනස්ම ලෝකයක්. නිවාඩු දවසේ හිමින් හිමින් අපේ ලෝකෙ ඇතුළටම ආවා. රුහුණ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කැම්පස් එකෙන් වෙන් වෙලා කඹුරුපිටිය කියන සුන්දර ගම්මානය ඇතුළේ තමයි අපේ ෆැකල්ටි එක තියෙන්නේ. කැම්පස් එකේ මේන් ගේට් එකෙන් ඇතුළට ආපු ගමන්ම අපිට මුලින්ම හම්බෙන්නේ මෙන්න මෙතන. එහෙම දුවන දඟකාර හිත් සංසන් කරන්න පුළුවන් විදිහේ කොළපාට ලස්සන වටපිටාවක්. කැම්පස් එකට ආපු ගමන්ම එක පාරටම පුංචි වැස්සක් කඩාගෙන වැටුණා. ඒ හින්දා අපිට ගාඩන් රූම් එකට වෙලා ගොඩක් වෙලා බලන් ඉන්න ඕනා. වැස්ස දිහා බලාගෙන ඉන්නකොට මට හිතුනේ වැස්ස දවසට තමයි අපේ ෆැකල්ටි එක ගොඩාක්ම ලස්සන කියලා. ඇත්තටම වහින වෙලාවට අපේ ෆැකල්ටි එක ගොඩාක් ලස්සනයි. ඔන්න ඉතින් වැස්සත් පෑවුවා. අපි මේ යන්නේ වැවරවුමේ. ආ මට අමතකුණානේ. අද මගේ හෙල්ත් එකට මගේ යාළුවෝ ටිකක් ඉන්නවා. අපි දැන් මේ යන්නේ අපේ කැම්පස් එකේ වැවවල් තුන මැදි කරලා හදපු පුංචි පාර මැද්දේ. මෙතන හොලගනන් චුට්ටක් සැරයි. ඒ වුණාට ඉන්න ආස හිතෙන තැනක්. දැනුම, සතුට, සැනසුම වගේම විනෝදයක් පිරීලා ඉතිරිලා යන හරි අපූරු පාරාදේශයක් තමයි අපේ යුනිවර්සිටි එක කියලා කියන්නේ. ලස්සන කොළපාට හරිත ලෝකයක්. කැම්පස් එකේ තියෙන ලස්සන තැන්වලින් තවත් ලස්සන තැනක් තමයි මේ තියෙන්නේ. ගොඩාක් වෙලාවට ෆ්‍රී ටයිම් එකට අපි යාළුවොත් එක්ක මෙතෙන්ට එනවා. ලස්සන නාගස් ගොඩකින් වට වෙලා තියෙන මේ පාරට කියන්නේ මල් පාර කියලා. ඔයාලා දන්නවනේ මල් පාර කියන්නේ මොකක්ද කියලා. මල් පාර ඉවර වුණ ගමන්ම අපිට මුලින්ම හම්බ වෙන්නේ ඩීන් ඔෆිස් එක. ඉස්සර මගුල් මඩුව තිබිලා තියෙන්නේ මෙන්න මෙතනලු. එක ලස්සන ඉතිහාස කතාවක්. ඒ ගැන විස්තර පස්සේ කියන්නම්කෝ. ඔන්න ඊළඟට අපි වැඩිපුරම ඉන්න තැනට ආවා. මේ තියන්නේ අපේ අලුත් කැෆටේරියා එක. ටාරා! කැෆටේරියා කිව්වට ඉතින් අපි ස්ටඩි වැඩත් අපි ගොඩක් වෙලාවට මෙතන ඉඳන් තමයි කරන්නේ. මේ
කොළපාට හරිත පාරාදීසය මැත්තේ තවත් අවුරුදු 4ක් අපිට ගෙවන්න තියෙනවා. ඉතින් මේ ගමන හරිම ආදරණීය විදිහට අලුත් අත්දැකීම් ගොඩාක් එක්ක අපිට ගත කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. අපි දැන් මේ යන්නේ අපේ යුනිවර්සිටි එකේ ডিপার্টমেন্ট සයිට් එකට. අපේ යුනිවර්සිටි එකේ බයෝසිස්ටම් ටෙක්නොලොජි, ඉංජිනේරින් ටෙක්නොලොජි, ইনফরমේෂන් ඇන් කොමියුනිකේෂන් ටෙක්නොලොජි කියලා මේන් ডিপার্টমেন্ট තුනක් තියෙනවා. ඒ වගේම মাল্টিডিসিপ্লিনারি স্টাডিজ කියලා වෙනම ডিপার্টমেন্ট එකකුත් අපිට තියෙනවා. බිල්ඩින් එකේ තමයි අපේ ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ. ලෙක්චර්ස් වලට පරක්කු වෙලා එන අය පණ කඩාගෙන දුවන්නේ මෙන්න මේ පාරේ. සමහර දවසට අපිත් මෙතනින් දුවපු අවස්ථා නැතුවම නෙමෙයි. නැවතිලා තිබුණ වැස්ස ආයිමත් පටන් ගන්නවා වගේ. ඔය එන්නේ මගේ හෙල්ප් එකට ආපු යාළුවන්ගෙන් එක්කෙනෙක්. අපි කට්ටියම ডিপার্টমেন্ট ඇතුළට තමයි යන්න හදන්නේ. යන මගදී අපිට මෙන්න මෙයාවත් හම්බ වුණා. චූටිම චූටි හුරේතල් බලපැටි. එයා හරිම ෂොක්. ডিপার্টমেন্ট එකට ආප ගමන්ම අපිට මුලින්ම හම්බ වෙන්නේ මෙන්න මෙතන. ලස්සනම ලස්සන ඉන්ඩෝ ගාඩන් එකක්. ডিপার্টমেন্ট එකේ උඩම තට්ටුවේ ඉඳලා පහළ බලනකොට මෙතන හරිම ලස්සනට පේනවා. ডিপার্টমেন্ট එකේ උඩම තට්ටුවට තමයි අපි දැන් මේ යන්න හදන්නේ. ඔන්න අපි ආවා. මේ තමයි අපේ ডিপার্টমেন্ট එකේ 3rd floor එක. මෙතන ඉඳලා බලද්දී මුළු කැම්පස් එකම ගොඩාක් ලස්සනට පේනවා. ඒ view එක නම් ඇත්තටම හරිම ලස්සනයි. බල්කනි එකේ ඉඳලා බලද්දී මේ විදිහට තමයි අපේ යුනිවර්සිටි එක පේන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. අන්න අපේ ডিপার্টমেন্ট එකෙන් එළියට ආවා. දැන් අපි යන්නේ ඔඩිටෝරියම් එක ගාව තියෙන පුංචි ලේක් එක බලන්න. කැම්පස් එකේ මං ආස කරන තවත් තැනක් තමයි මේ තියෙන්නේ. මෙතනට අහස ගොඩාක් ලස්සනට පේනවා. නිල් පාට අහසයි, සුදු පාට වලාකුළුයි, තව එතකොට කොළ පාට වටපිටාවයි. ඒක ඇත්තටම වෙනස්ම විදිහේ චිත්‍රයක්. වැඩවලට හිර වුණ නිසා දන්නෙම නැතුව හවස් වුණා. ඒ හින්දා ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් ගන්නත් අපිට බැරි වුණා. දවසකින් බලලා ඉවර කරගන්න බැරි තරමේ ලස්සන තැන් ගොඩාක් තවත් අපිට බලන්න ඉතුරු වෙලා තියෙනවා. ස්ටඩි වැඩ ඔක්කොම ඉවර කරලා අපි දැන් මේ ලෑස්ති වෙන්න ගෙදර යන්න. එක
ලස්සන මතකයන් ගොඩක් අද දවසට මේ විදිහට එකතු වුණා. ඒ මතකයන් හරිම ලස්සනයි. රුහුණ හසයට බැහැගෙන යන ඉරත් එක්ක සතුටින් නික්මෙමු. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් හිනා වෙලා සතුටින් ඉන්න. එහෙනම් අපි යනවා. බබයි. බබයි.